හරි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ මල්ටිප්ලෙක්සිං සහ ඩී මල්ටිප්ලෙක්සිං කියන ටොපික් එක සම්බන්ධයෙන්. අතට අපි කියනවා සිංහලෙන් නම් බහුපතකරණය. අතට බහුපතකරණය කියලා කියන්නේ නැත්නම් අපි මල්ටිප්ලෙක්සිං කියලා හඳුන්වන්නේ යම්කිසි ඇනලොග් සිග්නල් එකක් හෝ ඩිජිටල් සිග්නල් එකක් යම්කිසි ඩිවයිසස් දෙකකින් හෝ තුනකින් හෝ යම්කිසි n number එකකින් devices ප්‍රමාණයකින් යම්කිසි analog signal එකක් හෝ digital signal එකක් ඇවිල්ලා ඒ signal සියල්ලම එකතු කරලා එක transmit media එකකට convert කරගන්නව නම් අපි කියන්නේ මෙතනදී multiplexing එකක් සිදු කරනවා කියලා. එතකොට අපිට ඒක හඳුන්වන්න පුළුවන් transmission of digital or analog data through a medium which is transmission of digital signal or analog signal in a single medium which is coming from different devices. එතකොට යම්කිසි devices කිහිපයකින් එන digital signal හෝ analog signal එකක් එකතු කරලා ඒක එක medium එකක් through traverse කරනවා නම් නැත්නම් ඒක transmit කරනවා නම් අපි එතනදී කියනවා අපි මෙතනදී multiplexing එකක් සිදු කරනවා කියලා. එතකොට අපි මේක process එක ගත්තොත් අපේ ගාව තියෙනවා මෙන්න මේ වගේ devices කිහිපයක්. අපි හිතමු මෙතන devices 1 and device 2 කියලා තියෙනවා කියලා. එතකොට multiplexing එකකදී සිදු වෙන්නේ multiplexing එකක සිදු වෙන්නේ මෙන්න මේ devices දෙකෙන් device 1 and device 2 දෙකෙන් එන signals එක medium එකකට transpose කිරීමක්. ඒකට එක medium එකකට convert කිරීමක් අපි මෙන්න මේ multiplexing වලදී සිදු කරනවා. එතකොට මේ multiplexing සිදු කරන ක්‍රම කිහිපයක් ගැන කතා කරනවා. අපි digital signal වලට අදාළව ක්‍රමයක් ගැන කතා කරනවා. analog signal වලට අදාළව අපි ක්‍රම දෙකක් සම්බන්ධයෙන් කතා කරනවා මේ වීඩියෝ එකේදී. එතකොට අපි විවිධ සිග්නල් වලට අදාළව මෙන්න මේ multiplexing method එක කතා කරොත් අපිට කියන්න පුළුවන් analog signal නැත්නම් ප්‍රතිසම signal වලට අදාළව මෙන්න මේ ක්‍රමවේද දෙක ගැන කතා කරනවා. frequency division multiplexing, wave division multiplexing. නැත්නම් එතකොට digital signals වලට අදාළව අපි කතා කරන්නේ time division multiplexing කියන කොටස් තුන සම්බන්ධයෙන්. ඒතර අපි multiplexing කියලා හඳුන්වන්නේ යම්කිසි devices දෙකකින් හෝ තුනකින් හෝ n ප්‍රමාණකින් එන signals කිහිපයක් සම්බන්ධ කරලා එකට සම්බන්ධ කරලා එක medium එකක් through traverse කිරීමක්. ඒතර frequency division FDM එකේදී සිදු වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් එන frequencies. එතකොට අපි හිතමු devices කිහිපයකින් මෙන්න මේ ආකාරයකින් frequencies විවිධාකාරයේ frequencies එනවනම් මෙන්න මේ frequency එකට එකතු කරලා එක frequency එකතු කරලා medium එක through එක frequency එකක් විදිහට මේක traverse කිරීම සිදු කරනවා. එතකොට මෙතනදී වෙන්නේ frequency division multiplexing එකදී සිදු වෙන්නේ විවිධාකාරයේන frequency. එතකොට අපි දන්නවා එක එක devices වලින් ඉන්නේ එක එක ආකාරයේ frequency එකක් සහිත signal එකක්. එතකොට මේ frequency එක අපි කරනවා signal frequencies ටික carrier එක through එකතු කරලා එතකොට මේක medium එකකයි multiplexing එකකින් එකතු කරලා එක waveform එකක් විදිහට අපි traverse කිරීමක් සිදු කරනවා මෙන්න මේ frequency division multiplexing එකේදී. එතකොට අපේ ගාව multiplexing එකක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් connection එකේ නැත්නම් අපිනවා single wire එකේ අනිත් පැත්තේ අනිවාර්යෙන් demultiplex එකක් තියෙන්න ඕනේ මෙන්න මේ වපු signal එක නැවත divide කිරීමේ හැකියාව තියෙන. එතකොට මෙතනදී කරන්නේ එකතු කරලා traverse කිරීමක්. එතකොට demultiplex එකේදී කරන්නේ ආයි එක signal එක break කරලා අදාළ device වලට send කිරීමක්. එතකොට frequency division එකේදී වෙන්නේ frequencies එකතු කරලා තමයි medium එක through traverse කිරීමක් සිදු කරන්නේ. එතකොට ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මේ wave division multiplexing method එක. wave division multiplexing method එකේදී වෙන්නේ මෙන්න මේ ආකාරය. අපි හිතමු අපේ ගාව devices දෙකක් තුනක් තියෙනවා. එතකොට devices වලට අදාළව wave එකක් තියෙනවා. එතකොට මෙන්න මේ bandwidth එක අපි ඒක wen කිරීමක් සිදු කරනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපේ ගාව තියෙනවා නම් අපි හිතමු මේක L1, L2 සහ L3 ලෙස අපි waveforms ගත්තොත් එතකොට මේක වෙන වෙනම independently move කිරීමක් තමයි සිදු කරන්නේ L1, L2, L3. එතකොට අපි bandwidth එක නැත්නම් අපි කියනවා කලාප පළලට අනුව වෙන් කිරීමක් සිදු කරනවා. ආයි නැවතත් demultiplex එකෙන් මේක වෙන් කළා channels වලට හඳුනා ගන්න පුළුවන් ආකාරයට වෙන් කිරීමක් මෙන්න මේ wave division form එකේදී සිදු කරනවා. එතකොට මෙතනදී traverse වීමක් සිදු වෙන්නේ independent method එකකින්. එකක් traverse කිරීම පස්සේ අනිත් එක සිදු වෙන්නේ wave division එකේදී. frequency division එකේදී අපි කරන්නේ සියලුම frequencies එකතු කරලා එක wave එකක් විදිහට තමයි traverse කිරීමක් සිදු වෙන්නේ. එතකොට මේ දෙකම අපි කතා කරන්නේ analog signal වලට අදාළව. ඊට පස්සේ අපි digital signal වලට අදාළව කතා කරොත් digital signal වල දිවෙන්නේ අපි divide කරන්නේ time division එකකට. ඒතර time එකට අදාළව තමයි අපි මෙතන division එක සිදු වෙන්නේ. ඒතර අපි මේ වගේ කරන් devices
තුනක් සැලකුවොත් එතකොට මෙතනදී වේව් ෆෝම් එක ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් අපි ගමු 1 2 3 කියලා මෙන්න මේ ආකාරයෙන් ප්‍රොසෙස් එක නැත්නම් අපි කියනවා සිග්නල් එක කොටස් වලට වෙන් කිරීමකින් තමයි ට්‍රවර්ස් කරන්නේ. එතකොට 1 2 3 1 2 3 1 2 3 මෙන්න මේ ආකාරයෙන් සිග්නල් වෙන වෙනම කොටස් වලට කඩලා තමයි මෙතනදී ට්‍රවර්ස් කිරීමක් සිදු වෙන්නේ. එතකොට ඩිවයිසස් තුනේම සිග්නල් එකට ට්‍රවර්ස් කිරීමක් සිදු වෙනවා. එතකොට ඩිවයිස් එකේ අනිත් පැත්තේ මා ඩිමල්ටිප්ලෙක්ස් එකකින් එතකොට මෙයා නැවතත් ඒ අදාළ ඩිජිටල් සිග්නල් එක නිර්මාණය කරලා අදාළ ඩිවයිසස් වලට වෙන් කර ගැනීමක් සිදු කරනවා. එතකොට අපි මේ සම්පූර්ණ ක්‍රියාවලිය බැලුවොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ඩිවයිසස් කිහිපයක් අපේ ගාව තියෙනවා. ඩිවයිස් 1 2 3 අපි ගමු ඩිවයිස් 1 device 2 device 3 saha device 4 kiyala devices 4ak ඊපස්සේ අපි ළඟ තියෙනවා multiplexer එකක් multiplexer. එතකොට අපේ ගාව connection එකේ අනිත් side එකේ තියෙන්න ඕනේ d multiplexer එකක්. එතකොට මෙන්න මේ අදාළ devices වලින් එන signals multiplexer එකකින් එකතු කරලා එතකොට එකතු කරන ක්‍රම තුනක් ගැන අපි කතා කරා. analog signal නම් ක්‍රම දෙකක් digital signal නම් එක ක්‍රමයක්. analog signal ගැන කතා කරද්දී අපි කතා කරා wave සහ frequency. ඊට පස්සේ digital signal ගැන කතා කරද්දී අපි කතා කරා time modulation සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ ක්‍රම දෙකට අනුව මේ signal එක එක medium එකක traverse කරන ආකාරයකට හදාගත්තා. එතකොට එක medium එකක තමයි traverse කරන්නේ මේ digital or analog signal එකතු කරලා. ඊට පස්සේ demultiplexer එකේදී ආසදු කරන්නේ මෙන්න මේ ආපු signal එක නැවත වාරයක් divide කරලා අදාළ devices වලට ලබා දීම තමයි සිදු කරන්න. එතකොට මෙතන දිහා එනවද වාරය divide කිරීමක් සිදු වෙනවා. multiplex එකේදී digital signals හෝ analog signal එකතු කිරීමක් සිදු කරනවා. demultiplex එකේදී අදාළ signal නැවත වාරයක් wen කිරීමක් සිදු කරනවා. එතකොට මේ වීඩියෝ එකේදී අපි කතා කරන බලාපොරොත්තු වෙන මෙන්න මේ කියන කරුණු කිහිපය multiplex සහ demultiplex බහුපතකරණය සහ විබහුපතකරණය කියලා. බහුපතකරණය සහ විබහුපතකරණය කියලා තමයි හඳුන්වන්නේ multiplex සහ demultiplex. එතකොට multiplex එක භාවිත කිරීමේ advantage එක තමයි cost එක අවම කරගන්න පුළුවන්. මොකද විවිධ mediums වලින් එන signal සියල්ලම එකතු කරලා එක transmit medium එකක් කරහා තමයි transmission එක සිදු කරන්නේ. එතකොට මෙතනදී අපි මෙන්න මේ එක single medium එකක් තුල ට්‍රවර්ස් කරන නිසා අපිට ඒකට අදාළව cost එක අවම කරගන්න පුළුවන්. එතකොට multiplex එකක් කියන්නේ යම්කිසි signal කිහිපයක් එකට එකතු කරලා එක medium එකට ට්‍රවර්ස් කරනවා නම් අපේ දැනදී කියනවා multiplexing එකක් සිදු වෙනවා කියලා. එතකොට අපි මේ වීඩියෝෙදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වුණේ ඔන්න ඔය කියන concept කිහිපය පිළිබඳව. එතකොට ඔයාලට විභාගෙදී යම්කිසි MCQ එකක් වගේ ආවත් එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ බහුපතකරණය නැත්නම් multiplexing කියන්නේ කියලා.